ගෝලයන් තැනීම උපාද්‍යාය වී සාමනේරයන් තැනීම උපාද්‍යාය වී ගෝලයන් උපසම්පදා කිරීම නිස දීම යන මේවාට සියලුම භික්‍ෂූ හූ සුදුසෝ නොවෙති. සුදුස්සන්ට ඒවා කිරීමෙන් ඇවැර්ත් වෙයි. උපසම්පදාවෙන් එක් වසක් ඇති වංගන්ත පුත්‍ර උපසේන භික්‍ෂුව යක උපසම්පදා කරගෙන වස් වැස දෙවස් ඇතිකු වී ගෝලයාද සමග බුදුරදුන් දක්නට ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපසේන භික්‍ෂුව හා පිළිසඳර කතා කොට මහන නුබට කොතෙක් වස් ඇත්තේ දැයි වදාළහ. ස්වාමීණී මම දෙ වස් ඇත්තෙමි යැයි උපසේන භික්‍ෂුව කියය. භික්ෂ කොතෙක ව ඇද්දයි විචාලහ ස්වාමීණි එ වසක් ඇත්තේ යැයි සලකළේය එකල් හි භාග්‍යවතුන් වහන්සේ මේ මහන නුබට කවරෙක් වේදය විචාලහ උපසයන භික්‍ෂතිම ස්වාමීණි මේ මහන මාගේ සද්ධි විහාරකක් යැයි සැලකළේය එකල් හි භාග්‍යවතුන් වහසේ අනනුච්චවියන් මෝගපුරරිස අනනු ලෝමික අපත්තිරූපං අස්සාමන්නකං අකප්පියං අකරණීයං කතannyaහි නාම තුවං මෝගපුරිස අ්්‍යෙහි ඕවාදියෝ අනුසාසියෝ අ්ඥං ඕවදිතුං අනුසාසිතු මං්ස්සයි මහාවග්ගපාලය එක සේසිටිට යනුවෙන් හිස්පුරුෂය ු ාං්‍යන්ගේ අවවාද අනුශාසනා ලැබී යුතු නවකේකව සිට මෙසේ අන්‍යන්ට අවවාද කිරීමට අනුශසනා කිරීමට සිතීම ශ්‍රමනධර්මයට අනුකූල නොවේය. සුදුසු නොවේය ශ්‍රමණයන්ට යෝග්‍ය නොවේය කැප නොවේය කළ යුත්තක් නොවේය යනාදියෙන් උපසේන භික්‍ෂුවට ගර්හා කොට දැහැමි කතාවක් කොට භික්ෂූන් අමතා භික්කවේ ඌන දසවස්සේන උපසම්පාදය තබ්බෝ ය උපසම්පාදේය ආපත්ති දුක්කටස්ස. මහාවග්ග පාලි එකසි ඇතිහිෙපිටුව යනු වදාල සේක. මහනිනි දසේකට අඩු වස් ඇතියෙකු විසින් උපාධ්‍යාය වී උපසම්පදා නොකළ යුතුය. යම් මහනෙක් උපසම්පදා කෙරේ නම් ඔහුට දුකුලා ඇවැත්වේය යනු එහිතේරුමයි. එකල් හි දසවස් වූ බාලූ අව්‍යක්ත වූ භික්‍ෂූහු ගෝලයන් උපසම්පදා කළහ බාලවූ උපාධ්‍යායන්ට පණ්ඩිත සද්ධිවිහාරිකයෝ වූහ අව්‍යක්ත උපාද්‍යායන්ට ව්‍යක්ත සද්ධිවිහාරිකයෝ වූහ අල්පශ්නත උපාද්‍යායන්ට බහුෂ්වත සද්ධිවිහාරිකයෝ වූහ දුුස්ප්‍රාඥ උපාධ්‍යායන්ට ප්‍රඥාවන්ත සද්ධිවිහාරකයෝ වූහ ඒබව බුදුරජාණන් වහන්සේට සැලකළ කල්හි ඒ බාල අව්‍යත්ත උපාද්‍යායන්ට ගරහා කොට භික්‍ෂූන් අමතා දැහැමි කතාවක් කොට නභික්වේ බාලේන අව්‍යාතත්තන උපසම්පාදය තබ්බෝ යෝ උපසම්පාදේය ආපත්ති දුක්කටස්ස නජානාමි භික්කවේ ව්‍යත්තේන බික්කුණා පටිබලේන දසවස්සේනවා අතිරේක දසවස්සේනවා උපසම්පාදේතුන් මහාවග්ග පාලි එක සඇතිහපිටුව. යනුවෙන් වදාල සේක. මහනනි බාල වූ අව්‍යයක්ත වූ භික්ෂූ විසින් උපාද්‍යාය වී උපසම්පදා නොකළයුතුය. යම් මහනෙක් උපසම්පදා කෙරේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. මහණනි දසවස් ඇත්තා වූද දසේකට අධික වස් ඇත්තා වූද ව්‍යයක්ක්ත වූ ගෝලයන් තැනීමට සමත් වූ භික්ෂෝ විසින් උපසම්පදා කිරීමට අනු දනිමි යනු එහිතේරුමයි. න භික්හවේ බාලේන අව්‍යත්තේන නිසයෝ දාතබ්බෝ යෝ දදිය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්කවේ ව්‍යත්තේන වික්කුණා පටිබලේන දසවස්සේනවා අතිරේක දසවස්සේනවා නිසයං ධාතුන් මහාවග්ගපාලි එකසි පනස් හතර පිටුව මෙසේ වදාරා ඇතිබැවින් දසවස් නොවූ අවයක්ක්ත භික්‍ෂෝ විසින් නිසදීමද නොකළ යුතුය සාමනේරයන්ටද උපාද්‍යාය නොදිය යුතුය උපාද්‍යාය ආචාරය වීමට නිශ්්‍රව ආචාරවීමට සුදුසු ව්‍යක්ත භික්ෂුවගේ අංග විනය අටුවා වෙහි මෙසේ දක්වා ඇත. උපසම්පදා වී දසවස් හෝ වැඩිගණනක් ඇති වස් ඇතියකු වීම පිරිස විනයෙන් හික්මීම හික්මවිය හැකිවීම පිණිස යටත් පිරිසෙන් භික්ෂු භික්‍ෂුණී විංග දෙක පාඩම් තිබීම දටම පාඩම් නැතද තිදෙනෙකු එකතුවී කියය හැකි තරමට වුවද පාඩම් තිබීම ප්‍රමාණවක් බව කියා ඇත කර්මාකර්මහා වත්තක් කන්දකය දැනීම පිරිසට ධර්මය කියාදිය හැකිවීමට මජ්්‍යිම නිකායෙන් මුල පන්නසකය හෝ දීගනිකායේ මහාවගගය හෝ සංයපත නිකායේ මහාවග්‍යය හෝ යට බර්ගතුනහෝ අංගුත්ත්‍රර නිකායෙන් භාගයක් හෝ තිකනිපාතයෙන් යට කොටස හෝ අටුවා සහිත ජාතක පොත හෝ කතවස්තුූන් සහිත ධම්මපදය හෝ උගෙන තිබීම යන මේවා නි්වආචාරය උපාද්‍ය ආචාරයෙකු වීමට තිබිය යුතු අංගයෝය. අභිධර්මයෙන් යම් කිසි කොටසක් දැන සිටිය යුතු බව කියා නැත එබැවින් සහිත විනය අභිධර්ම පිටක දෙක ප්‍රගුණ කර ඇතද සූත්‍රපිටකෙන් ග්‍රන්ථයක් ප්‍රගුණ කර නැති භික්‍ෂුව ආචාර්යත්වයට ප්‍රමාණ නොවන බව කියා ඇත. කියනලද අංග සම්පූර්ණ වූ දසවස් ඇති ස්ථවීර භික්‍ෂුව පරි සූප ස්ථායක බෞස්තෘත නම්වෙයි. ඒ භික්ෂුවට අන්ගුරුවරයෙක් ඇසුරු නොකොට කැමති තැනකට යමින් කැමති තැනක වෙසමින් පිරිස් පරිහරණය කළ හැකිය. පරිසූපස්ථායක භික්ෂුවගේ අංග විනේ විනිශ්චයෙහි මෙසේ සැකවින් දක්වා ඇත. ව්‍යාචුක්්ගතා විබංගා දුවේ පගුණා වියන්ජනාතිදෝ චතුසූපි නිකායේසු ඒකෝවා පොත්තකෝපි ච කම්මා කම්මංච වත්තානි උගහේ තබ්බ මෙත්තකං සබ්බන්ති පරිච්චේදා දසවස්සෝ සචේපන බහුස්සුතෝ දිසා මොක්හෝ යන කාමං ගමෝ සයා පරිසං ලබතේ කාමං උපට්ठෝ පේතු මිස්සරෝ විනේ විනිශ්චය එකද දස් එකසි හතලිය එදද එක හලිස් දෙක දක්වා ගාතා. මෙකල උපාධාය සම්මුති දීමක් කෙරති තුරක් වශයෙන් උපාද්‍යායත්වයක් ද දෙති. එසේ කළේුතු බවක් විනේහි සඳහන් නොවෙයි සම්මුතියක් ලදත් නොලදත්. ඉහත දැක්කූ පයිරුප් පස්ථායක බහුෂ්ෘුත අංග ඇති ස්ථවීරතෙමේ උපාධ්‍යායත්තුවයට සුදුස්සකි. ඒ අංගේෙන් යුක්ත නොවන භික්‍ෂුව උපාද්‍යායාය සම්පු සම්මුතිය ලදත් උපාද්‍යාය තනතුර ලදත් උපාධ්‍යායෙක් නොවෙයි උපාධ්‍යාය ගැනීම. නවක පැවිද්ධන්ට මේ වරදය, මේ නිවැරදිිය, මෙය කුඩාවැරදිිය, මෙ මහාවැරදිිය, මෙය කළ යුත්තය, මෙය නොකළ යුත්තයයි නොදනෙ. එබැවින් ඔවුන්න්නතින් බොහෝ වරද සිදුුවිය හැකිය ඔවුං ශාසනයෙන් පිරිහීයා හැකිය. නවක පැවිද්ධන්ට මේ ශාසනයහි දියුණුවිය හැකි වීමට නවකයාගැන නිතර සොයෙන බලන වරද කියා දෙන වරදට නොපැමිණෙන පරිදිී නවකයා ආරක්ෂා කරන එසේම නවකයාගේ අඩුපාඩු සොයා බලා ඒවා සපයා දෙන සපයාදීමට උත්සාහ කරන නවකයා දියුණු කිරීමට උත්සාහ කරන දරුවෙකුට පියකුමෙන් නවකයාට හිතවත් ආචාර්යෙකු සිටිය යුතුය. එබඳු ආචාර්වරයකු පැවිද්තා විසින් සොයාගතයුතුය. ශාසනයේ උපාද්‍යාආචාරයයයි කියනුයේ ඒ ආචාර්වරයාටය. සියලුම නවක පැවිද්දන් විසින් යම්කිසි සුදුසු ස්තවීර නමක් උපාද්‍යාය කරගෙන විසිය යුතුය. එය විනයනීතියකි උපාධ්‍යායේකු නැතියෙකු උපසම්පදා කිරීමද ප්‍රතික්‍ෂේපිතය. අනුජානාමි භික්හවේ උපජ්ජායන් උපජ්ජයෝ බික්හවේ සද්ධිවිහාරිකම්හි පුත්තචිත්තං උපට්ට පෙස්සත්ති සද්ධිවිහාරිකෝ උපජ්්‍යයාමහි පීතුචිත්තං උපට්ට පෙස්සති ඒවන්තේ අ්‍යමඥං සගාරවා සප්පතිසා සභාග වෘත්තිනෝ විහරන්තා ම දම්ම විනේබුද්ධි විරුල්හි වේපුල්ලං ආපජ්ජිස් සන්තිී. මහාවග්ගපාලි අනුහතර පිටුව. එහි තේරුම මෙසේය මහනනි උපාධයායෙකු ගැනීමට අනුදනිමින්. මහනන උපාධ්‍යායයා සද්ධිවිහාරකයා කෙරෙහි එනම් ශිෂ්‍යයා කෙරෙහි. මොහු මාගේ පුතෙක යන සිත පිහිටුවා ගන්නේය සද්ධ විහාරිකයාද උපාද්‍යාය ආචාරයා කෙරෙහි මුන්වහන්සේ මාගේ පියකි යන සිත පිහිටුවා ගන්නේය. මෙසේ ඔවුහු ඔවුනවුන් කෙරෙහි ගෞරව ඇත්තාහු අවවාදයට ඇහුංකම් දෙන්නාහු සමාන පැවතුම් ඇත්තාහු මේ ධර්මවිනේහි දියුණුවට පැමිණෙන්නාහුය. උපාධ්‍යායා ගත යුත්තේ මෙසේය උත්තරා සංගය ඒ කාන්සකොට පෙරවා උපාද්‍යාය කරගන්නා ස්තවීරයන් වහන්සේගේ පාවැඳ උක්කුටිකව හිඳ උපාජ්්‍යයෝ මේ බන්තේ හෝහි යැයි කිය යුතුය ඒ ඉල්ලීම ස්ථවීර භික්‍ෂුව පිළිගන්නේ නම් සාහු කියාහෝ ලහු කියාහෝ ඕපායිකාං කියහෝ පතිරූපං කියා හෝ පාසාධිකයෙන් සම්පාදේහි කියා හෝ කියනු ඇත කයින් හෝ ඒ අදහස අගවනු ඇත ස්තවීරන් වහන්සේ සේ කළේ නම් නවකයා උපාද්‍යායා ගන්නේ ලද්දේවෙයි ස්ථවීර භික්‍ෂුව එසේ නොකරන ලද්දේ නම් උපාද්‍යායා නොගන්නේ ලද්දේවෙයි උපද්‍යාය ගත් නවකයා සද්ධවිහාරික නම්වෙයි උපාද්‍යාය ගැනීමෙන් පසු සද්ධවිහාරිකයා විසින් මේ තෙරුන් වහන්සේ මට භාරය මමද මෙතෙරුන් වහන්සේට භාරය යැයි සැලකිය යුතුය. න බික්හවේ සද්ධවිහාරිකයන උපජ්ජා යම්හි න සම්මා වත්ති තබ්බං යන සම්මා වත්්‍යෙය ආපත්ති දුක්කටස්ස මහාවගගාලි එකසිය දාහතර පිටුව මහනනි සද්ධවිහාරකයා විසින් උපාද්‍යායා කෙරෙහි නොමනා පරිදිී නොපැවැත්වී යුතුය යමෙක් නොමනාපරිදිී පවත් මේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි සද්ධවිහාරිකයා විසින් තමාගේ උපාද්‍යායන් වහන්සේට කළයුතු වත් ඇත්තේය ඒවා නොපිරිහලා කිරීමම උපාද්‍යායන් වහන්සේ කෙරෙහි මැනවින් පැවතීමය ඒවා නොකරහැරීම නොමනා පැවතීමය. උපාද්‍යාය වත ශාසනාව තරණයහි එකසිේ විසිහය පිටුවේ සැකමින් දක්වා ඇත. මහාවග්ගපාලියයේ මහා කන්දකයෙන් හා ජුල්ලවග්ගපාලියයේ වත්තක් කන්දකේෙන්ද එය විස්තර වශයෙන් දත හැකිය. එක් උපාධ්‍යාය කෙනෙකුට බොහෝ සද්ධ විහාරකයන් විය හැකිය. උපාද්‍යාය ආචාර්වරයා වත් බලාපොරොත්තු වේනම් නොකරන හැමටම ඇවැත් වෙයි. ඉදිින් උපාධ්‍යායා මාහට වත් කරන්නෝ ඇත ආයුෂ්මත් ව තමන්ගේ කටයුතු බලාගනිත්වා යැයි කියානම් වත් නොකිරීමෙන් ඇවැත් නොවෙයි. නුවනැති උපාදධ්‍යියයෝ එසේ සද්ධිවිහාරකයන්ට නිදහසදී ඔවුන් ඇවතින් මුදවති සද්ධවිහාරිකයෙක් උපාද්‍යාය වත සම්පූර්ණයෙන් භාරගෙන මම උපාද්‍යායන් වහන්සේ වත් කරමිය ආයුශ්මත්හූ තමතමන්ගේ කටයුතු කරගනිත්වා යැ කියන්නේ නම් එසේ වත් භාරගැනීමෙන් පසු නොකිරීමෙන් සෙස්සන්ට ඇවැත් නොවෙයි උපාද්‍යයා විසින් තැවතිේුතු ආකාරය උපජජායේන බික්කவே සද්ධවිහාරිකම් හි සම්මා වත්තබ්ගං යනුව උපාධயாයා විසින් සද්ධවිහාරිකයා කෙරෙහි මැනවි පැවතියුතුයයි වදාරා ඇතිබැවින් සද්ධවිහාරිකයා යන ගැන සැලකිල්ලක් නැතිවවෙසෙන උපාධායන් හටද එයින් ඇවෙய் උපාද්‍යායා විසින් සද්ධිවිහාරකයාට කළයුතු වත් කොටසක්ද ඇත්තේය. ඒවාද ශාසනාවතරණයහි එකසිතිස් එක පිටුවෙෙහි සැකවින් දක්වා ඇත. මහා කන්දකෙන් හා වත්තක් කන්දකයෙන් ඒවා විස්තර වශයෙන් දතහැකිය. සද්ධිවිහාරකයා කෙරෙහි මැනවින් පැවතීම යනු ඒ වත් සම්පූර්ණ කිරීමය පද්ායේන බික්කවේ සද්ධි විහාරිකෝ සංගහත්බව අනුගගහෙතබ්බෝ උද්දේසේන පරිපුච්චාය ඕවාදේන අනුසාසනීයා මහාවග පාලිය එකසිය හය පිටුව. මහනිනි උපාධායා විසින් පාලිය ඉගැන්වීමෙන් පාලියයේ අර්ථ ඉගැන්වීමෙන් අවවාදයෙන් අනුසාසනයෙන් සද්ධි විහාරිකයාට සංග්‍රහ කළයුතුය අනුග්‍රහ කළයුතු යැයි වදාරා ඇතිබැවින් සද්ධ විහාරකයාට පාලිය හා අර්ථය උගැන්වීම උපාද්‍යයාල් අයත්්‍යය සද්ධි විහාරිකයන් පිරිවෙන් වලට විශ්වවිද්‍යාලවලට යවා නොයෙක්දේ උගන්වා විභාගවලින් සමත්කරවීම උපාදි ලබාදීම උපාධායන්ට අයත් කාර්යක් නොවෙයි සද්ධ විහාරිකයන් තැනතැන නොයවා ඔවුනට දතමනා ධර්මවිනය උගැන්වාදීමට නොසමත් ස්තවීරයෝ, උපාධ්‍යායත්වයට සුදුස්සූ නොවෙති. වර්තමාන භික්‍ෂූන් බොහෝදුරට ප්‍රතිපත්තියෙන් පිරිහිී ඇත්තේ සද්ධිවිහාරකයන්ට උගැන්වීමට නොසමත් උපාද්‍යායාංග සම්පූර්ණ නැති අව්‍යක්ත භික්ෂූන් ශිෂ්‍යන් පැවිදිකොට උපසම්පදා කොට ගන්වන්න යැයි කියා ඔවුන් තැන තැන යැවීමට පුරුදුවීම නිසාය. මෙකල එය නොවැලැක්වී හැකි තත්වයට පත්වී ඇත. නොහෙක්මන සද්ධි විහාරිකයන් උපාධියයන් විසින් බැහැර කළ යුතුය. අනුජානාමි භික්කවේ අසම්මා වත්තන්තං පනාමේතුම්. මහාවග්ගපාලිය එකසිය දාසය පිටුව. යනුවෙන්, ොෙක්මන සද්ධිවිහාරරිකයන් බැහැකිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන වදාරා ඇත්තේය. පංචෙහි භික්හවේ අන්ගේහි සමන්නාගතෝ සද්ධිවිහාරිකෝ පනාමේ තබ්බෝ උපජජායම්හි නාදිමත්තාංම පේමං හෝතී, නාධිමත්තෝ පසාදෝ හෝතී, නාදිමත්තෝ හිරී හෝතිී, නාධිමත්තෝ ගාරවෝ හෝතී, නාදිමත්තෝ භාවනාහෝති ඉමේහිකෝ භික්කවේ පංචන්ගේෙහි සමනාාගතෝ සද්ධිවිහාරිකෝ පනාමේ තබ්බෝ මහාවග්ගපාලි එකසිය දාසය පිටුව මහනනි පංචාන්ගේකින් යුක්තවන සද්ධිවිහාරිකයා බැහැර කළ යුතුය උපාධයා කෙරෙහි අධික ප්‍රේමය නැත්තේ වේද අධික ප්‍රසාදය නැත්තේ වේද අධික ලැජ්ජාව නැත්තේ වේද අධික ගෞරවය නැත්තේ වේද අධික නෙත්වැඩීම නැත්තේ වේද මහනිනි මේ පංචාගේ නුක්තවන සද්ධිවිහාරකයා බැහැර කළ යුතුය නොහෙක් මෙන්නා වූ සද්ධවික අරකයා හට උපාධයා විසින් තා බැහැර කරමි යැයි හෝ නොබ මාවත නොයව යැයි හෝ නොබේ පාසිවුරු ගෙන යන්නේ යැයි හෝ මාහට උපස්ථාන නොකරව යයි හෝ කිය යුතුය එසේ කීම හෝ ඒ අදහස කයින් ඇඟවීම හෝ බැහැරකිරීමය. උපාද්‍යයා විසින් බැහැර කරන ලද සද්ධිවිහාරිකයා විසින් උපාද්‍යයා සමාකරවා ගෙන නැවත කීකරුව විසිය යුතුය. නභික්කවේ පනාමිතේන න කමාපේ තබ්බෝ යෝන කමාපේය ආපත්ති දුක්කටස්ස. මහණෙන උපාද්‍යයා විසින් බැහැර කරන ලද්දව විසින් ශමාකරවා ගතයුතුය. යමෙක් සමානොකරවන්නේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. සද්ධිවිහාරිකයා සමාකරවන කල්හි උපාධයා සමාවියයුතුය සමානුවන්නේ නම් උපාධයා හටද දුකුලා ඇවැත්වේ. නොහික් මෙෙන සද්ධවිහාරකයන් බැහැර නොකිරීමෙන්ද. අනුන්ගේ කේලාම් ඇස මාදයෙන් මැනමින් හැසන සද්ධවිහාරිකයන් බැහැරකිරීමෙන්ද උපාධ්‍යායන් හට ඇවැත් වෙයි නිස ගැනීම උපාද්‍යාය ගැනීමයනෙහි තේරුම අවවා ධනුශාසනා ලබමින් ඇසුරු කෙරමින් සමීපයහි වෙසනට යම්කිසි මහතර කෙනකුගෙන් අවසර ලබා ගැනීමය. උපාද්‍යාය දීම යන්නෙහි තේරුම යම් කිසිවකුට තමන්ගෙන් අවවාද අනුශාසනා ලබමින් ඇසුරු කරමින් සමීපය විසීමට අවසර දීමය. සද්ධි විහාරකයාගේ උපාදධ්‍යාය ආචාර්වරයා ඇසුරු කරමින් වෙසෙන ස්වභාවය නිස්සය එනම් නිස ගැනීම නම් වෙයි. ඒ නිස සැමකල්හීම නොපවති. උපාද්‍යාය ආචාර්වරයා විහාරයෙන් බැහැරවී යාම ආදී කරුණුවලින් නිස සංසිදෙයි. එනම් නැතිවීයයි. අනුජානාමි භික්කවේ ව්‍යත්තේන බික්ුණ පටිබලේන පංච වස්සානි නිසාය වත්හුම් අව්‍යත්තේන යාව ජීවාං. මහාවග්ගපාලි එකසි අනුහාය පිටුව. යනුවෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්‍ෂුව විසින් පස්වසක් ආචාර්වරයෙකු ඇසුරු කෙරමින් වාසය කරන්නටත් අව්‍යක්ත භික්ෂුව සින් දිවිහිමියෙන් ආචාරවරයකු ඇසුරෙහි විසීමටත් අනදන වදාරා ඇත්තේය. එබැවින් උපසම්පදාවෙන් පස්වසක් නොවෝ භික්ෂුව විසින් ආචාරවයකුගෙන් වෙන්ව වාසය නොකළ යුතුය. අව්‍යත්ත භික්ෂුව විසින් දිවිහිමියයෙන් ආචාරවරයෙකු ඇසුරු කරමින් විසිය යුතුය. නිශ්්‍රය මුංචන කාංගයෙන්, අපරිපූර්ණ භික්ෂුවට ආචාරවරයාගෙන් වෙන්ව විසීමෙන් ඇවැත් වෙයි. නිශ්වය මුංචන අගයන්ගෙන් සම්පූර්ණ වූ භික්ෂුවට ගුරුවරයාගෙන් වව රිසිසේ විසීමෙන් ඇවැත් නොවෙයි. නිශ්වය මුක්තකාග. නිසෙන් මිදී රිසිසේ වාසය කිරීමට සුදුසු භික්ෂුවක් වීම් අග මෙසය උපසම්පදාවෙන් පස්වසක් වීම පාතිමෝක්ෂ දෙක පාඩම් තිබීම පොහෝ දිනයන්නහි දම් දෙසීම සඳහා සූත්‍රපිටකෙන් බනවර හතරක් පුහුණු කරගෙන තිබීම පැමිණියවුන්ට කීම පිණස அந்தකந்து அබලට ராහුලෝවාද කතාවැනි එක් කතාවක් දැන ගැනීම සාංගිකධන අවමංගල්ලන්හි අනුමෝදනා පිණස අනුමෝදනා තුනක් දැනීම උපෝසත පවාරනාදිය කළහැකිවනු පිණිස කර්මාකර්ම විනිශ්්‍ය දැනගැනීම ශමනධර්මය පිරීම පිණිස අරහත්වයෙන් කෙළවර වන භාවනා මාර්ගයක් දැන ගැනීම. යන මේවා නිශ්්‍රොය මුංචන අංගයෝය අංගය අන්ගෙන් යුක්ත භික්ෂුව නිශ්්‍රය මුක්ත භෞස්ෂුත නම් වෙයි. ඔහුට ගුරුවරයකු ඇසළු නොකරමින් රිසිසේ රිසි තැනක විසිීමෙන් ඇවැත් නොවෙයි. සූත්‍රපිටකෙන් උගතයුතු බනවර හතර නොයෙක් පොත්වලින් හෝ එක පොතකින්ම හෝ උගෙනීම සුදුසුය. සෑම කරුණකටම සෑහැම ධර්ම එක පොතක එක තැක නැති බැවින් ධර්ම නොයෙක් පොත්වලින් ගෙන බනවර හතරක් උගැනීම වඩා යහ පත්තිය. දැනට මාපිරිත් පොතයයි විවහාර කරන පොතේ නියමනාමය චතුබාන වාර පාලිය යනුවයි. එය සූත්‍රපිටකේ පොත්වලින්ගෙන එක්තැන් කළ බනවර හතරකි. එය නිශ්්‍රය මුක්තක භෞෂෂුතයකු වීමට උගතයුතු පාඩම් කරගාතයුතු ධර්මවලින් बනවර හතරක් එකතු කොට කරන ලද ගांතයකි ඒ ගිහි පැවිදි කාहाටත් प्र්‍රයෝජනවා ධර්ම අන්තර්ගත කොට ඇත්තේය සूත්‍ර සංග්‍රාය නැමැති ග්‍රන්තයත් බනවර හතරක සංග්‍රායකි ඒකර ඇත්තේද නිසෙන් මිදීම සඳහා ගෙනීමටය बනවර මෙසේ ධත යුතුය අට්ठක්කාර ඒකපදං ඒකා ගාතා චතුප්පදම් ගාथ චखा මතෝ ගන්ත ගන්තෝ කන්ති සංකරෝ කන්ති සංකර ගන්තාානං පස්සං දී සතං පන බානවාරෝ මතෝ ඒෝ අ්ටකර සහස්සකෝ මහා සද්ධ නීති ග්‍රන්තෙන්. අකුරු අටක් එක් පාදයකි පාදහතරක් එක් ගාථාවකි එය ග්‍රන්ථ නම්දවෙයි ග්‍රන්ථය අකුරු දෙතිසක් වන්නේය අකුරු දෙතිසක් ඇති ග්‍රන්ථ දෙසිය පණහක් එක් බනවරක් යැයි දන්නාලාදී. ඒ අකුරු අටදහසක් වන්නේය යනු හිත දැක්වුණු ගාතාවේ තේරුමයි. පාදේකට අකුරු අටබැගින් ඇති ගාතා දෙසය පණහක් එක් බනවරයකි එපමණ වචනහා අකුරු ඇති ගාතා නොවන දහම් කොටසද එක් බනවරයකි චතුபාන වාර පාලි සූත්‍ර සංග්‍රහා යන පොත්වල, ගද්‍ය පද්‍ය මිශ්්‍ර වශයෙන් බනවර හතරබැගින් සංග්‍රහ කොට ඇත්තේය. අදකවිද යන නම ඇති සූත්‍රයක් බ්‍රක්්ම සංයුක්තය ඇත්තේය. අගුත්‍ර නිකාය පංචගනිපාත තතිය පண்ணාස්සකයේ අන්දකවිந்த වග්‍යයේද ඒ නමින් සූත්‍රයක් ඇත්තේය ඒවායේ දක්වා ඇත්තේ ශ්‍රමණ ප්‍රතිපත්තියය. අම්බට්ට නමින් සූත්‍රයක් දීගනිකායේ ඇත එහි සඳාන් වන්නේ අම්බට්ට නැවති තරුණ බමුණෙකුූ බුදුරදුන් හා කළවාදයකි. රාහුලෝවාද නාමයෙන් මජ්ජිමනිකායේ සූත්‍ර තුනක් ඇත්තේය. එක් කතාමාර්ගයක් දැන සිටීම නිස මිදීමට ප්‍රමාණ වුවද සැමදාම එකම කතාව කීම නුසුදුසු බැවින් භික්ෂුවකට කතා ගණනක් දැන සිටීම සුදුසුය. අනුමෝදනාව යනු පින්කමක් කළ ගේයන්ට සතුරුුවීම පිණස කරන ධර්ම කතාවය. සංගික දානාදියෙහි අනුමෝධනා පිණිස දානාදීන්ගේ අනුහස් දැක්වෙන නිදිකණ්ඩ දක්කිනා විභංග ආදී සූත්‍රධර්ම උගත යුතුය. විහාර මංගල ගේහප්ප වේස මංගල ආදියෙහි අනුමෝදනාවට මංගල සූත්‍රාදිය දැනගැනීම සුදුසුය මතක භක්තාදියෙහි අනුමෝදනාවට තිරෝකුඩ්ඩ සූත්‍රාදිය උගත යුතුය. කර්මාකර්මවේශ්ෂ දැනගැනීමට පරිවාර පාලියයේ කර්මවර්ගය උගත යුතුය. අභිධර්මය ගැන මෙහි කිසිවක් සඳහන් ඇැත එහෙත් අරහත්වයෙන් කෙලවරවන භාවනාවක් උගෙනීමේදී, ස්කන්දාාදී ධර්ම විභාග ධතයුතු බැවින් අභිධර්මයෙන්න්ද තරමක් උගතයුතුය. නිස්සය මුංචනකාංග විනය මිනිශ්චයේ මෙසේ දැක්වේ. වාචුගගත්තාව කාතබ්බා පගනාදවේපි මාතිකා, සුත්තන්ත ගතෝච චත්තාරෝ බානවාරා පකාසිතා. ඒකෝ පරිකත්තාතාය හතාමක්්ගෝ පකාසිතෝ මංගලා මංගලත්තාය තිස්සෝඒවානු මෝදනා උපෝසතාදි අත්තාය කම්මාකම්ම විනිෂ්චයෝ කම්මට්ඨාන තතාඒකං උත්ත මස්සத்த පාපකං එත්තකං උගගහෙත්වාන පංච වස්සෝ බහුස්සதோෝ முංචිත්වා නිසයංකාම වසිතුන් ලාබතිස්සරෝ විනිශ්ෂ ග්‍රන්ථෙක් දස් එකසි තිස්හාය එද්දස් එකසි තිස්නමය දක්වා ගාතා. උපාද්‍යාය ආචාරයාගෙන් වෙන් වූ අවයක්ත භික්‍ෂුව විසින් ආචාරයත්වෙන් ඇසුව කිරීමට සුදුසු අන් මහතෙරනමක් ආචාර්වරයා වශයෙන් ගතේතිය. එසේ කිරීමට නිස ගැනීම යැයි කියනු ලැබේ. නිසගන්නා භික්‍ෂුව, අත්ත භෞුෂ්ෂුත ස්ථවීර නමක් වෙත එළඹ උත්තරා සඝය ඒකාන්ස කොට කොරවා වැද උක්කුටිකවහිந்த ඇදිලිබැඳ ආචර්ියෝ මේ බන්තේ හෝහි ආයස්මතෝ නිසාය වච්චාමී යැයි මෙසේ තුන්වරක් කියේුතුය ඒ ආචාරවරයා වන ලෙස ඉල්ලීමය ස්ථවර භික්ෂුව ය ඉල්ලීම පිළිගන්නේ නම් සාහු, ලහු, ඕපායිකං, පතිරූපං යන වචනවලින් යම්කිසිවක් හෝ පාසාධිකේන සම්පාදේහි යයි හෝ කිය යුතුය. කයින් හෝ පිළිකත් බවක් ඇඟවීම කළ යුතුය. එසේ කළකල්හි නවකයා විසින් නිස ගන්නා ලද්දේවෙේ ස්ථවීර භික්ෂෝ විසින් නිස දුන්නේ වෙයි. නිසදුන් ස්තවීරතෙමේ නිස්සයාචරය නම්වෙයි. නිසගත් නවකයා අන්තේවාසික නම්වේ. නභික්හවේ බාලේන අව්‍යත්තේන නිස්සයෝදා තබ්බෝ යොදා දෙය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්හවේ ව්‍යත්තේන බික්කුණා පටිබලයන දසවස්සේනවා අතිරේක දසවස්සේනවා, නිසයෝධාතුම් මහාවක්්ග පාලී එකසේ පනස් හතර පිටුවෙන්. යැයි වදාරා ඇතිබැවින් පයිරුපස්ථායක භෞෂතත්වයට නොපමිණ භික්ෂෝ විසින් නිස නොදිය යුතුය දුනහොත් දුකුලා ඇවැත්වවෙයි නිස ගත් නවක භික්‍ෂෝ විසින් එතැන් පටන් ඒ ආචාර්යාට උපද්‍යා ආචාරයාට කරන වත සියල්ල කළේතුය බික්කවේ අන්තේ වාසිකයන ආචර්යම්හි න සම්මා වත්ති තබ්බං යෝන සම්යා වත්්‍යෙය ආපත්ති දුක්කටස්ස මහාවග්ගපාලයකසිේ පනස් දෙක පිටුව. මෙසේ වදාරා ඇතිබැවින් අන්තේ වාසිකයා විසින් ආචාර්වරයා කෙරෙහි මැනවිින් පැවතිය යුතුය මැනවිින් පැවතීම යනු උබාධ්‍යාය ආචාරයන්ට කිරීමට නියමිතවත් සියල්ල ඒ නිශ්්‍රය ආචාරයාට කිරීමය නොපිලිපදින නොහෙක්මෙන අන්තේවාසිකයා බැහැර කිරීමට ද අනුදැන ඇත්තේය. න භික්හවේ අලජ්ජී නං නිසයෝ දාතබ්බෝ යෝ දදේයේ ආපත්ති දුක්කටස්ස. මහාවග්ග පාලිය දෙසිී විසි අට්ට පිටුව. යනු වදාරා ඇතිබැවින් අලජ්ජී භික්‍ෂුවට නිස නොදිය යුතුය. නොහදුරන භික්‍ෂුවක් නිස ගැනීමට පැමිණියයහොත් නිස නොදී හතර පස්තිනක් සමීපෙයි තබා ලජ්ජියෙක්ද නැතද කියා විමසා සුදුසු භව හැගේනම් නිසති යුතුය. අලජ්ජියෙකු බව දැනද අන්ප්‍රයෝජනය සලකා නිස දුනහොත් ආචාර්ර්යාට දුකුලා ඇවැත්වෙයි. නදිික්කවේ අලජ්ජීනම් නිසාය වත්තාබං වසේය ආපත්ති දුක්කටස්ස මහාවගගපාලිය දෙසී විසි අට පිටුවක්. මෙසේ වදාරා ඇති බැවින් අලජ්ජී භික්‍ෂුවගෙන් නිස නොගත යුතුය නිස ගැනීම සඳහා නොහදුරන තෙර කෙනෙකු වෙත ගිය භික්ෂුව එහි හතරපස්තිනක් නැවතිී විමසා ලජ්ජියක් කියයි හැගේ නම් නිස ගෙන එහි විසි යුතුය නිසගන්නට සිටින ස්තවීර අලජ්ජී පුද්ගලයක් යැන හැඟීම හැගේ නම් අනකෙකු සොයායායුතුය අලජ්ජී බව දැන අන්ප්‍රයෝජන සඳහා නිස ගන්නේ නම් දුකුලා ඇවැත්වේ සංචිච්ෂ ආපත්තිං ආපච්චතිී ආපත්තිං පරිගූහතිී අගති ගමනංච ගච්චතිී දිසුව වච්චති අලජ්ජී පුග්ගලෝ. පරිවාර පාලි එකසි අනුහය පිටුව. දැන දැන ඇවත්තට පැමිණීමය ඇවැත් සැඟවීමය අගතියට යාමය යන මේ කරුණු තුන අලජ්ජී ලක්ෂණයෝය. එවින් එයින් කවරක් හෝ ඇත්තේ අලජ්ජී නම්වෙයි. දැන දැන ඇවතට පැමිණීම යනු යම් කිසිවක් කළහොත් එයින් ඇවතක් වන බව දැන ගෙනම ප්‍රඥාපතිය ගැන නොසලකා ඒ වරද කිරීමය. සිත රැකගන්නට නොහැකි වී වරදක් කොට ඇවැත් වුවහොත් ඒ ඇවැත එදිනම දෙසිේුතුය. ඇවත දෙසීමට සුදුසු භික්ෂූන් සිටියදී ඇවැත දෙසිය හැකි බවත් තිබියදී එදිනම ඇවත නොදසීම ආපත්තිය සැඟවීමය. එසේ ඇවැත් සඟවන භික්‍ෂුව ඇවැත දෙසනතුරු සිටින්නේ අලජ්ජියෙකු වශේනිි පිරිකර බෙදීමේදී තමාගේ අයට හොඳ පිරිකර ලැබෙන සේද විරුද්ධ අයට බාලපිරිකර ලැබෙන සේද ක්‍රියාකිරීම ධර්ම කතා විනය කතා කිරීමේදී වරද වූද තමාගේ කීම ස්තීර කරන්නටත් නිවරදි වූද අනුන්ගේ කීම යටකරන්නටත් කතාකිරීම යනාදිය අගතියට යාමය උපාද්‍යා ආචාර්ය, නිශ්්‍රආචාරය දෙදනාගෙන් උපාද්‍යායි ආචාර්යා ප්‍රධානය උපාධ්‍යාය ආචාර්වරයා විහාරයෙන් බැහැරව සිටින කාලයේදී අන්තෙර නමකගෙන් නිස ගෙන වාසයකරන භික්ෂුවගේ නිස, උපාධ්‍යාය ආචාර්වරයා, විහාරයට පැමිණීමෙන් සංසිදයි. ඉන්පසුවේ භික්ෂූ උපාධායාගේ වත් කෙරමින් උපාධාය ආචාරයා ඇසුරු කරමින් විසිය යුතුය. නැවත උපාධ්‍යායා විහාරයෙන් බැහැරවුවහොත් ඒ භික්ෂෝ විසින් නැවත නිස ගත යුතුය. යම්කිසි භික්ෂුවක් උපාධයා වෙසන විහාරයෙන් අන්විහාරයකට ගොස් අන් තෙරනමක ස ගෙන වෙසනකල්හි උපාධායා එහි පැමිණියහොත් එයින් නිස සංසිඳෙයි. උපාද්‍යයා ඒ විහාරයෙන් ගිය පසු නැවත නිස ගත යුතුය. අන්ති්‍යවාසිකයා විහාරයේ සිටියදී නිශ්්‍රය ආචාරයා විහාරයෙන් බැහැරවී ගිය නම් නිස සංසිදෙයි. ආචාර්වරයා නැවත විහාරයට පැමිණ කල් හි නැවත නිස ගත යුතුය. ආචාර්වරයා විහාරයේ සිටියදී සද්ධි විහාරිකයා විහාරයෙන් බැහරවගියද නිස සංසිඳෙ. ආපසු පැමිණ කල්හි නැවත නිස ගත යුතුය. උපාදධ්‍යායගෙන් වෙන්ව විසීම නිසා සංසිදීගිය නිස උපාධ්‍යායා හා එක්වීමෙන් නැවත ප්‍රකෘති මත්වෙයි ෑවතත් උපාද්‍යාය ගැනීමක් නோමناajet.